හලෝ හයි අද මොකද මැඩම් අපි ප්ලේ කරන්නේ අද අපි ප්ලේ කරන්නේ ඩිට්‍රොයිට් බිකම් හියුමන් ඩිට්‍රොයිට් කම මතකුණර මීම් එකක් තින් ටේක් හිම් ටු ඩිට්‍රොයිට් ටේක් හිම් ටු ඩිට්‍රොයිට් නෝ නෝ නොට් ඩිට්‍රොයිට් ඉතින් අද අපි මේ ඩිට්‍රොයිට් බිකම් හියුමන් ගේම් එක තමයි ප්ලේ කරන්නේ. ඔව්. අපේ channel එකේ videos බලන්න අපේ යාළුවෙක් දාලා තිබ්බා mini game shorts කියන එක නා දාලා තිබ්බා. එයා මම හිතන්නේ එකම comment එක තමයි දියුණුව දාලා තියෙන්නේ. ඔයා මේක ඕනෙම කියලා දාලා තියෙන හින්දා. ඔව් අද අපි ඒක ප්ලේ කරනවා. එයා දාලා තිබ්බා ඩිට්‍රොයිට් බිකම් හියුමන් ඕනේ ඩිට්‍රොයිට් බිකම් හියුමන් ඊළඟට ගේන්න ඩිට්‍රොයිට් බිකම් හියුමන් වුඩ් ගේන්න කියලා දාලා තිනේ තව comment එකම දාලා තිනා. ඉතින් අද ඔයා හින්දාද අපි මේ ගේම් එක ප්ලේ කරනවා. mini game shorts තමයි අපිට මේක දාලා තින්නේ. thank you වාගේ comment එකට. ඉතින් අපි වැඩි විස්තර ප්ලේ කරන ගමන් කතා කරමු. right ඉතින් මේ ගේම් එකේ story එක යන්නේ 2038 යන්නේ මේ පේන විදිහට. මේ ගේම් එක මම දන්න විදිහට මේක console exclusive එකක්ද කොහෙද මට ඒක හරියටම sure නෑ. මේක PC ආවද කියන එක මට හරියට මතක නෑ. හැබැයි මේ Quantic Dreams ලගේ ගේම් සාමාන්‍යයෙන් දැන් PC රිලීස් වෙනවා. මේ ගේම් එකේ සීන් එක තියෙන්නේ මේ Androids ලගේ Humans ලගේ war එක තමයි තියෙන්නේ. අර Androids ලා self aware වෙලා ඒගොල්ලන්ට එහෙම එකක් තමයි තියෙන්නේ. අර මිනිස්සු ඒගොල්ලන් abuse කරනවා, රේ ප්‍රශ්න වලට විරුද්ධ ඒගොල්ලෝ fight කරනවා එකක් කියනවා. දැන් මේ මුලින්ම අපි ප්ලේ කරන්නේ මේකෙ ඉන්නවා මේ මෙයා මේ නිකන් ඩිටෙක්ටිව් කෙනෙක් වගේ රොබෝ කෙනෙක්. ඔව්. එයාගෙන් තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඔව්. හොස්ටේජ් සිටුේෂන් එකක් ඇවිල්ලා තියෙන මේ මේ ලේඩිගේ ළමයාව ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක් කිඩ්නැප් කරලා එයා බේර ගන්න හදන එකක් මේ යන්නේ මෙතනදි. ඔව්. මේකේ අපි කියන්න ඕනේ මේකේ මේ මේගොල්ලෝ මේ ඩිසයින් කරලා තියෙන විදිහ නිකන් almost real වගේ නේද? ඔව් ඒ Quantic Dreams අය සාමාන්‍යයෙන් මේ ඒගොල්ලෝගේ තියෙනවා පොඩ්ඩක් අර ඒගොල්ලෝ හරියට human characters එහෙම හොඳට බලලා මේ design කරන ඒවා තියෙනවා. ඔව්. ඒගොල්ලෝ තමයි පොඩ්ඩක් gaming industry එකේ motion capture ගැන එහෙම හොඳට බලලා يعني ඒක perfect කරේ මම දන්න විදිහට ඒගොල්ලෝ තමයි හරියටම ඔව කරේ. ඔව්. ඒ කියන්නේ close up එකක් අරගෙන බැලුවා දැන් මේකෙත් ඒක පෙන්නනවා අර starting UI එකේ නේ දෙකට කියන්නේ. එතකොට ඒකේ පෙන්නනවා මේගොල්ලන්ගේ close ups එහෙම පෙන්නනකොට මේ skin එකේ අර අපේ තියෙන skin එකේ පොඩි අර freckles නෙමෙයි වලට කියන්නේ skin එකේ texture එක හරියටම නිකන් human කෙනෙක්ගේ almost real වගේ නේද? හැබැයි ඒක චුට්ටක් අඳුර ගන්න පුළුවන් අර දත් වලින් නේ. ඔව් දත් වලින් කට ඒගොල්ලන් කතා කරනකොට තමයි පොඩි වෙනසක් තේරෙන්නේ. නැත්තම් as a skin එකේ movements ඔක්කොම නිකන් මාර real. ඔව් මේ නිකන් penthouse එකක් වගේ එකක මේ ඉන්නේ මේ මේක ඇතුලේ දැන් මේ අර මේගොල්ලන්ගේ ඇතුලේ පොලිසියෙන් එහෙම ඇවිල්ලා දැන් අර hostage අර අල්ලගත්ත පොඩි girl බේර ගන්න හදනවා. ඔව් මම හිතන්නේ මේක වැඩේ කතා කරන්න තමයි මෙයාව ගෙනල්ලා තියෙන්නේ. Oh. It's firing at everything that moves. It already shot down two of my men. We could easily get it, but they're on the edge of the balcony. මේ ගේම් එක මම PS4 එකේ ඉවර කරා. මේකේ ස්ටෝරි එක එහෙම මාරපට්ට අර Quantic Dreams ලගේ games play කරන ගොඩක් ඉන්න මම කියන. Do you know its name? මේක අර ගොඩක් ස්ටෝරි හෙවි ගේම් එකක් හින්දා පොඩ්ඩක් කතා කරොත් මිස් වෙන සීන් එකක් තියෙනවා. මේ Quantic Dreams ලගේ ගේම්ස් ඉතින් අර පොඩ්ඩක් තියෙනවා මේ සාමාන්‍යයෙන් ගේම් එකේ කියන්නේ අපි කරන කියන අපේ ඇක්ෂන්ස් හැටියට කන්සෙකවෙන්සස් වෙනස් වෙනවා. ඔව් එන්ඩින් එක මුළු ස්ටෝරි එකම වෙනස් වෙනවා. So I think you deal with this fucking android now or I'll take care of it. ඔය මොකක් හරි මම කතා කර කර ප්ලේ කර හින්දා මොකක් හරි මට මිස් මේ අප්සෙට් ගියා කීප එක. මේක මෙහෙම ඇනලයිස් කරන්න පුළුවන් මෙයාට මේ අර ඇන්ඩ්‍රොයිඩ් කෙනෙන්නේ. ඕ. නැති. ආ එතන මොනාද තිබ්බේ? ඕ ඒ කියන්නේ ඕ මේ ආරය දැන් ගන්න එකක් අරන් ගියා කියන එක මෙයා දැනගත්තා. ඕ ඕ ඕ. මෙයාට අර ඒ සීන් එක ක්‍රියේට් කරන්න පුළුවන් බබා මයින්ඩ් එකෙන්. දේන. උඩින් ගත්තා නම්මන ආ ඒ ගන්නකොට මොකද්ද උනේ? ඕ අර එයා ළමයාගේ තාත්තගේ ගන්න එක තමයි අරන් ගිහින් දීන්නේ. ආහ් දැන් ඒක මෙයා දැනගත්තා.
අතින් අර අර 51% ඒ කීකේ පෙන්නන්නේ බබෝ අපි ඒ ප්‍රෝග්‍රස් එක නේද අපි දැනගත්ත ඔව් ඒ කියන්නේ සක්සස් රේට් එක දැන් අර අරුත් එක්ක නෙගෝෂিয়েට් කරන වෙලාවට අපිට කියන්න දෙයක් නැන්නේ නැත්තම් ඔව් මට මතක හැටියට මේ ආමිහි ළමයාගේ තාත්තාව මරලා මියානේ මේ මට මතකයි මේ ගේම් එකේ මුලින්ම ට්‍රේලර් එකක් එනකොට මේ සෙග්මන්ට් එක තමයි ඒගොල්ලෝ පෙන්නුවේ E3 එකේ මේ මරු ඉතින් ඒක දැකලා ඉතින් එනට හයිප් වුණා කට්ටිය ඒ ක්වොන්ටික් ඩ්‍රීම්ස් ලගේ ගේම්ස් වලට හැමෝම ආස නැහැ මොකද අර ඉන්ටරැක්ටිව් ඩ්‍රාමා ගේම්ස් ඉඳ මේ පොඩ්ඩක් අර හැමෝගෙම ටේස්ට් එක නෙමෙයිනේ නෙමෙයිනේ ඒක ඉඳ මේක දැන් අර පෙන්නවා මේ බුලට් වුන්ස් කියලා පෙන්නවා මේ මේක අර ඔයා කියවනේ බබෝ අර ඒගොල්ලෝ රියලිස්ටික් කතන්දරයක් වමට ඔයිස් ලකිවි ඒ වෙලා තියෙන බබෝ මේගොල්ලෝ කියන්නේ ගොඩක් වෙලාට ගන්න ඇත්ත හියුමන්ස් ලව තමයි ස්කෑන් කරන්නේ. ආ. ඒ හින්දා තමයි අර ගොඩක් වෙලාට අර ඒ වගේ පේන්නේ අපිට නිකන් රියලිස්ටික් වෙලා පේන්නේ. ඕ. ආ දැන් මෙයා ක්‍රියේට් කරනවා මෙයා කොහොමද මෙයා මෙතනට වැටෙන්න මෙයා මොකද්ද මෙයාට උනේ කියලා. දැන් එයා ඉඳගෙන මොකක් හරි අයිපෑඩ් එකක් හරි මොකක් හරි බල බල ඉන්නවා. තෙන්දි වෙඩි වදිනවා. අර නෙගිටලා. මුලින්ම බබෝ මෙතන වාරලා මොකක් හරි අල්ලන් හිටියා කියලා දැනගත්තා. ඔව්. ඊට පස්සේ වෙඩි වදිනත් එක්කම මෙන්න මෙහෙම. අර නැත කරක විසිමුනාර. අතේ තිබ්බ අයිපෑඩ් එකක් වගේ. ඇයිති? ඔව්. මේ අනිකාර ෂර්ලොක් හෝම්ස් වගේ රොබෝ කෙනෙක් ඉතින් එයාට තේරෙනවා ටට්ටක්කල ක්‍රියේට් කරන්න මයින්ඩ් එකේ. මොකද්ද මූ බලන් හිටියේ කියලා බලතැහැගෙන ඉතින්. ආ මේකේ PlayStation එකේ ටච් පෑඩ් එකක් තියෙනේ ටච් පෑඩ් එකිනුත් ප්ලේ කරන්න පුළුවන්. ආ. කන්ට්‍රෝල් එකෙන් ඇහෙනවා මේ අර අර පොඩි පොඩි එක් වොයිසස් වගේ මේකෙන් එන්නේ. අන්න තවත් මේක මේ වුණා. ඌ ඌ. කවුරු හරි එලියෙන් කවුරු හරි ෂූට් කරනවා නේ? නෑ නෑ අර ළමයාව බබෝ අර හොස්ටේජ් අල්ලගෙන ඉන්නේ. අර ඇන්ඩ්‍රොයිඩ්. right. ඉන්න බුද්ධ රූපේ. මේ අල්ලගෙන ඉන්නවා දැන් මේ ස්වැට් වගේ ටීම් එකක් ඇවිල්ලා ඉන්නේ. ඕ. ඒගොල්ලොන්ට මේ ඒගොල්ලෝ හදන්නේ බේරගන්න මෙයා හදන්නේ අර මෙයාව ගෙනාවි බබෝ නෙගෝෂিয়েට් කරලා ළමයා බේරගන්න දැන් මේගොල්ලෝ අර ආමියකෙන් කුලප් වෙලා යනවනේ ගහන්න ගිහන් ඔව් මෙතනත් මොකක් හරි යන්නේ ඉන්ටරැක්ට් කරන්න එක ආමියගොල්ලෝ කෑම කන්න ගියේ කියලා ඒකත් දැනගන්නවා ඒ කියන්නේ ත්‍රෙඩ් එකක් තිබ්බ වෙලාවක නෙමෙයි මෙයා ඇවිල්ලා ඉන්නේ තියෙන්නේ කියන එක ඒ බලන්නකෝ දැන් මේ කිඩ්නැප් කරලා තියෙන කවුද කියලා පෙන්නනවා. ඒ කියන්නේ නිකම්ම නිකන් රොබෝ කෙනෙකුත් නෙමෙයි බබෝ. නෙමෙයි. ආ. බුලට් වුන් එකක් තියෙනා කියනවා. ඔව්. එයා අරගන්නේ කල්ලන් හිටිය කියලා කියන්නේ. ආ. තව එක ක්ලූ එකක් තියෙනවා කියන කොහෙ හරි. බෙල්ලද? ආ, චීට් එකේ තියෙනවා. ආයේ කවුද කියලා මේ ඒ හැමෝම බබෝ අර ඇත්තට ඉන්න කාව හරි තමයි අරන් දෙන්නේ. ඒක තමයි අර ස්කෑන් කරාම ඇත්ත රූපයක් පේන්නේ. ඒ කියන්නේ අපේ එක්කෙනාට බැරි වුණොත් වැඩේ දෙන්න ඉන්නවා කට්ටිය. තේරුණා? ඔව්. මේ ඒගොල්ලන්ගේ බ්ලඩ්. ඒ ඇන්ඩ්‍රොයිඩ්ස් ලාට තියෙන බ්ලූ කලර් බ්ලඩ් එක. මොකක් හරි බ්ලඩ් නෙමෙයි මොකක් හරි ඒගොල්ලෝගේ වැඩ කරන්න ඕන මොකක් හරි නිකන් ලික්විඩ් එකක් වගේ එකක් අරගෙන එහෙම මොකක් හරි ගන්න. ඔව්. ආ මෙයා ඒ බ්ලඩ් එකෙන් බබෝ දැනගත්ත මොකද මොඩල් එක කියලා අර යගේ. එක එක වර්ෂන්ස් ඉන්නවනේ. ඔව් ඔව් ඔව්. ඒ අර ඇන්ඩ්‍රොයිඩ්ස් ලව හදන්නේ නිකන් සර්වන්ට්ස් ලා ඉන්නේ නිකන් එක එක වැඩවලට ඒකනේ. අර උන් self aware වෙලා පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ දැන්. නැත්තම් කිඩ්නැප් කරන්න හේතුවක් නැහැ නේ නම එක. ඔව්. 160 ගානේ තාම අන්ලොක්ුනේ මොකක් හරි ඇති තව මට කරන්න. ආ මෙතන යන්න බැරි වුණානේ. ආ නෑ ඇතුළට ගියේ නෑ මෙයා. බාත්รูම් එක බැලුවා විතරයි. 2038 කියන්නේ ඉතින් ඕල්මෝස්ට් ළඟයි. ළඟයි නේද? තව පොඩි කාලකින් නේද? ඒ වුණාට අපි ඉමේජින් කරපු විදිහට නම් මුකුත් වෙලා නෑ ඇත්තට. ඕ. නේද? ඉමේජින් කරපු විදිහට අපි දැන් අපි ලොකු දියුණුවක් නෑ. ඔව්. ඒ කියන්නේ ඉස්සර අපි හිතුවේ අනේ ෆ්ලයින් කාස් තියෙයි අරවති එයි මේවති එයි. දැන් අපි පොඩි කාලේ වුණත් නිකන් ප්‍රෙඩික් කරේ ඒ වගේනේ. ඕ. මෙහෙම තියෙයි මෙහෙම තියෙයි හැබැයි එහෙම තිබුණ නෑ. අන්තිමටම.
මේ ඉන්නේ බබෝ මේ රොබෝට් මේ ඇන්ඩ්‍රොයිඩ් තමයි මේ කිඩ්නැප් කරලා තින්නේ. ආ. එයාගේ නම ඩැනියෙල්. එයා තමයි මේ ළමයාගේ නැනි. ආ. රයිට් රයිට් රයිට්. ළමයාගේ නැනි හින්දා තමයි නැනි අර එයා තමයි අර මොකක් හරි වෙලා අර ඒව කිඩ්නැප් කරගෙන තින්නේ. මේ අර අපි බැලුවා බැලුවේ ඇට්ලස්. ඔව් අර ජේලෝගේ. ඔව් ඒකත් ටිකක් ඔය වගේ නේ හදලා තියෙන්නේ ඒකේ ස්ටෝරි ලයින් එක. ඒකත් හරිනේ ඒකත් නැනි නැනි නෙමෙයි බ්‍රදර් නේ. ඔව් බ්‍රදර් තමයි මේ මොකද ඒකේ ස්ටෝරි ලයින් එකත් ඒ වගේ නේ කියන්නේ ඒගොල්ලෝගේ අම්මත් ඔය වගේ මේ රොබෝට්ස්ලා හදන තැනක එයා තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ ආවනේ. නන් ලීතල් වූන් කියන එක කියන්නේ පාරක් වැදිලා වගේ නේ. නිකන් බෙඩි වැදිලා නෙමෙයි. මේ මට තව තේරුණ එකක් තමයි දැන් ඒකේ ප්‍රෙඩිකට් කරන්න පුළුවන් දැන් මේගොල්ලොන්ව ප්‍රෝග්‍රෑම් කරලා ඇතින එකගේ වලට. ඕ දැන් නැනි කෙනෙක් වගේ කෙනෙක් නම් එයාව නිකන් එයාට නිකන් මිලිටරි නොලෙජ් එක දීලා නැතුව ඇතිනේ. එතකොට මේ එක්කෙනා මේ දැන් මෙයාව කිඩ්නැප් කරලා තියෙන එක්කෙනා නිකන් අර එයා අර අනිත් අයට කරලා තියෙන වූන්ස් වලින් එහෙම පේන්නේ නිකන් එයා නිකන් ඔව් අන්න එහෙම එක්කෙනෙක් කියලා. victims ලව තව ස්කෑන් කරන්න බලන්න කියන්නේ මේ ඔච්චරයි නේ. ඒ කියන්නේ මේකේ ෆයිල් යන ගමන් පුටුව අර සාමාන්‍ය ගේම්ස් වල පුටුව නිකන් මේ මොග්ගාල එහාට යනවනේ මේ අර අතින් තල්ලු කරන්නේ. ආ. ආ මේ උඩ බබෝ හෙලිකොප්ටර් එකකින් ලයිව් දෙනවා මේ ෆුටේජ් එක මේක මෙහෙම මෙහෙම එකක් වෙලා කියන එක. මේ අර ඩෙඩ් බොඩි එකක් තියනවා නේද මේ pool එකේ? pool එකේ තියනවා කාගේ හරි ඩෙඩ් බොඩි එකනේ. මේ අතන්ට යනවා නම් එනට plan කරලා යනවනේ. මොකද ගියොත් ආයේ එන කජල් එකක්. ඕ. ඒ කියන්නේ මෙතන fight කරනවට වඩා ඒව වලට වඩා මෙතන explore කර කර මොකද්ද මේ උනේ කියන එක තමයි හොයාගන්න තියෙන්නේ. ඒක තමයි මේ game එකේ තියෙන මොකද්ද? මේ අර අපි පරක් වෙන්න මේ examine the victims. ආ මේ පරක් වුණා. ඒක අර හරියට අපි play කරන්න බැහැ අපි කතා කරන හින්දා. මේ අන්න වැදුනා. Don't come any closer or I'll jump. No, please, I'm begging you. මේ මේගොල්ල ඉන්නේ බබෝ රෙඩි පිට ඉන්නවා මොන හරි උණ ගමන් වෙඩි තියන්න. උන්ට වෙඩි තියන්න විදිහක් නැහැ මේ. අල්ලා මෙතක වැටුනොත් මෙයා. මේ මෙතනත් ඔයගෙන් මං හිතන්නේ question එකක් අහනවා. ඒක like one of the most important questions. ඔව් ඔව්. මේ ළඟට යන්න තියෙන්නේ එයා distract වෙන වෙලාවට පොඩ පොඩ හිමි හිමි යන්න ඕන. ඔව්. Trust me and let me help you. I don't want your help. Nobody can help me. All I want is for all this to stop. I just want all this to stop. They were going to replace you and you became upset. මොන හරි මේ වැරදුනොත් අරයා මේ ළමයාත් එක්ක එක්ක ළමයාට වෙඩි තියනවා නැත්නම් ළමයාත් එක්ක පයින්නවා ඒ වගේ උටපට තියෙන එකයි. But I was just their toy. Something to throw away when you're done with. I know you and Emma were very close. You think she betrayed you, but she's done nothing wrong. Anna me na stabilize na podda. But I was wrong. She's just like all the other humans. Ayala, me attekka tarahai. Listen. I know it's not your fault. These emotions you're feeling are just errors in your software. අර ඒ කියන්නේ මෙයාගේ මේ system error එකක් කියලා කියන මාට emotions එන්නේ. I wanted this. I loved them. You know? But I was nothing to them. Just a slave to be ordered around. I can't stand that noise anymore. Tell that helicopter to get out of here. The situation is under control. There. I did what you wanted. You have to trust me, Daniel. Let the hostage go and I promise you everything will be fine. I want everyone to leave.
and I want a car. When I'm outside the city, I'll let her go. Are එතන මොකක් හරි මේ එකක් තිබ්බා. That's impossible, Daniel. Let the girl go and I අර අපිට කලින් මොකක් හරි සර්ච් කරන්න බැරිලා මිස් වුණා. ඒක තමයි මේ උනේ. අන්න හරිනේ 99% හරි හරි. You're not going to die. We're just going to talk. Nothing will happen to you. You have my word. Okay. I trust you. අනේ යගේ අර අර මේ මෙතන අර කැරේනේ ඒක බ්ලූ කලර් වුණා. ඒ අර ඇන්ග්‍රි වුණාම බබෝ රෙඩ් වෙනවා එහෙම තියෙනයි. අප්පට. අනේ යගේ ඒක වෙනස් වුණා. රෙඩ් වුණා. ඕ. අරගොල්ලෝ එයා මේව කරන්නේ නෑනේ. ඕ. You lied to me, Connor. ඒගොල්ලෝගේ අර බ්ලීඩ් වෙන්නේ මේ බ්ලූ කලර් මොකක් හරි ඇති ඒගොල්ලෝගේ. ඕ ඕෆුනා බබෝ. මම හිතන්නේ අපිට හරි එන්ඩින් එක තමයි මේ සෙග්මන්ට් එකට ආවේ. ආවේ. ඒ කියන්නේ එන්ඩින්ග්ස් දෙක තුනක් තියෙන බබෝ. එකක් ළමයා මැරෙනවා. ඔව්. අනිත් එක මෙයා වෙඩි තියනවා අරූට. ඔව්. කොන කොල්ලා ඉන්නේ එයාට වෙඩි තියන්න පුළුවන්ද කොහොද අරයට? ආ. නැත්නම් අරයා වෙඩි තියන්න පුළුවන් එයාට. අර කිව්වේ දාලා තිබ්බේ මේ තව එකක් තියෙන පැටියා මෙයාට පුළුවන් ළමයාව ඇදලා අරුතව තල්ලු කරන උත් එක්කම වැටෙන එකක් තියෙන මෙයා පල්ලෙහාට. ආ. එහෙම එකක් තියෙන ඉතින් අර මේ ක්වොන්ටික් ඩ්‍රීම්ස් වගේ ගේම්ස් වල ඉතින් තියෙන එකක් තමයි අර කියන්නේ මේ කැරක්ටර් එකක් මැරුණොත් පර්මනන්ට් පර්මඩෙත් කියලා එක තියෙනවා කියන්නේ මැරුණොත් ආයෙ එන්නේ. ඔව්. එහෙම සීන් එකක් තියෙනවා. ඉතින් මොනවද ඔයාට හිතුනේ පැටියෝ? ඒක නිකන් අර එක්සයිටින් නේද? ඒක නිකන් එක ඊළඟට මොකද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ මම මෙහෙම කිව්වොත් මෙහෙම මොනවා වෙයිද දන්නේ කියලා. It's all my fault. හරි වුණොත් එහෙම. ඒකේ ප්ලේ කරන එකම වෙනට ගිල්ටි කරනවා. ඒ කියන්නේ මම මොනවා හරි මම ඩිසිෂන් එකක් ගන්නවා නම් මං හරි එක ගන්න ඕනේ. ගත්තේ නැති වුණොත් එහෙම මං ඉවරයි වගේ එකක් එහෙම වෙන්නේ. ඒක හින්දා අර එහෙම කැමැති කට්ටියට ප්ලේ කරන්න බලුවන් ඒකනේ. ඒක නේද තමයි මේගොල්ලන්ගේ අර ගේම්ස් වල තියෙන මේක. ඔව්. ඉතින් ඔය ගේම් එක මේක මං හිතන්නේ මේක PC තියෙනවද මට හිතට ෂුවර් නැහැ. PC තියෙනවා නම් ප්ලේ කරලා බලන්න. PC ගේමර්ස් ලා ගොඩක් ඉන්න හින්දා කියන්නේ. ඔව්. ඔයාලට ප්ලේ ස්ටේෂන් එක තියෙනවා මේක අනිවාර්යෙන් try කරලා බලන්න. අපි මේ PS4 version එක PS5 එක ප්ලේ කරේ. Xbox නම් නැහැ මං හිතන්නේ මේ Quantic Dreams වගේ ගේම්ස් PlayStation කොහොම හරි PC කොයි හරි exclusive එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් අද episode එක එච්චරයි. ඊළඟ එකෙන් හම්බෙමු. Bye.